මම හිතන ආකාරයට ලංකාව නිදහසෙන් පසුව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. 2021 වර්ෂයේ මුළු රජයේ සම්පස්ත ආදායම උනේ ට්‍රිලියන 1යි බිලියන 464ක්. ඒ කියන්නේ බිලියන 1500ක් පමණ. වියදම බිලියන 3522ක්. පඩිවලට විතරක් 2021 වර්ෂයේදී බිලියන 845ක් වියදම් කරලා තියෙනවා. පෙන්ෂන් ටික ආබාධිත සෙබළුන්ට ගෙවන එක නිදහස් Medicine ටික, fertilizer subsidy එක, සමෘද්ධි, school uniform, school textbooks, nutrition program කියන ඒ ඒවලට විතරක් තව බිලියන 595ක් 2021 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ පඩි ඒ සහනාධාරවලට විතරක් මදි අපි උපයාගත් ආදායම. කාලයක් තිස්සේ කෙටි කාලීන ණය ආරං තියෙන අධික පොලියට මේ සියලු දෙනාම කරලා තියෙනවා. ඒක අනුව එන්ඩෙන්ඩ වැඩි පොලියට ගත්තු ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්. කවුරුවක්වත් ආරක්ෂා කරන්න මම උත්සාහ කරන්නේ නැහැ මම කිසි දෙයක් හංගලා නැහැ කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා නම් මම පිස්සෙක් වෙන්න ඕන මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා මම එකඟ වෙනවා ආයි කතා දෙකක් නැහැ tax rate එක වැඩි විය යුතු කාලෙක අපි ගිහලා tax අඩු කරා ඒක මම පිළිගන්නවා ඓතිහාසික වරදක් ඒ ප්‍රශ්නයක් නෑ මම පිළිගන්නවා 2015 වර්ෂයේදී 10000කින් පඩිය වැඩි කරා බිලියන 180ක් වැඩි වුණා ඒක ගෙවන ප්‍රධානයක් වෙන කවුරුත් කිව්වෙත් නෑ මිනිස්සුන්ට බිලි පිටක් දෙනව වෙනුවට මාළුවෙක් දීපු ප්‍රතිපත්තියේ අවසාන ඵලය තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි අතර කොතර වෙනස්කම් තිබුණත් මම හිතනවා අපි සියලු දෙනාටම වටින්නේ ශ්‍රී ලංකාව කියන එක අපි සියලු දෙනාටම වටින්නේ මේ රටේ අනාගතය කියන එක මගේ මේ ආසනය මගේ මේ මිනිස්ත්‍රියක විතරක් නෙවෙයි මගේ mantri ධූරයත් මම දෙන්නම් ඔබ යෝජනා කරන දක්ෂ මිනිස්සු ඒකට මේකට ඇවිල්ලා කරන්න පුළුවන් ඒගොල්ලෝ කියනවා හොඳ පාලස්තිනෙක්ව තෝරගෙන මාස 18කට මේ ආණ්ඩුව කරන්න කියලා. ඒ පාලස්තිනාව තෝරගන්නකොට හොඳ එක්කෙනෙක්ව තෝරගන්න මුලින්ම මම මෙතනින් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා ඒ සීට් එක දෙන්න. මම ඔබතුමාට යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැඳවන්න අපේ රටේ. මේ විපක්ෂයේ සමගි ජන බලවේගය සමගි ජන සංධානයේ සූදානම් ඒකට සහභාගී වෙලා කිසිම දේශපාලන බෙහෙතකින් තොරව ලැබෙන සහන ටික ඍජුව ජනතාවට යන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් පැහැදිලි පිරිසිදු වගවීම වගකීම යන ගුණාංගයන් තිබෙන ක්‍රමවේදයකට අපි සූදානම් උදව් කරන්න අපේ සියඹලා පිටිය හිටපු නීති කතානායකතුමා ඉන්නවා එතුමාගෙන් අහන්නේ ඉල්ලාස් තුනද කියලා මේ ලිපිය ලැබිලා තියෙනවා ඒක එතුමා ඉල්ලාස් වෙච්ච බව එතුමාගේ ඉල්ලාසින් පිළිගන්න තියෙනවා මගේ තර්කෙ මේකයි එතුමා ඉල්ලාස් වෙලා කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් එනවායි ඉල්ලාස්ුණු බව ජනාධිපතිතුමා දන්නලා තියෙනවා ඊට වැඩියි දැන් මේ ඇවිල්ලා තියෙනවා බොහොම ස්තුතියි කාලේ නැහැ හෙට දවසේ ඒකට ඡන්දයක් විමසමු මම ඉල්ලාස් වීමේ ලිපිය ජනාධිපතිතුමාට දෙවරක් බාර දුන්නා ආණ්ඩුක විවස්ථාවේ 64-290 දැන් මට එතුමා එක පිළිගත් බවට මෙතුමාට ආපු ලියුමේ පිටපත ඇවිල්ලා තියෙනවා දැන් ගැටලුවක් නැහැ මේ දැන් ලැබුණේ